एक खबर කොහොමද මම ඔයාව හඳුන්වා දෙන්නේ? බුකියේ තරුණ කොල්ලන්ගේ හදවත් හොරකම් කරන ශෂි නිෂාද එහෙම කියන්නේද? හොරකම් කරන්නේ නැහැ. එන හොරකම් ගන්න නැද්ද? එන. අරව. හා? මොකද මේ දවස්වල කරන්නේ? මේ වාර මේ මේ දැන් ලයිව් ස්ට්‍රීම් වල එන්න සීන් දාගෙන දඟලනවා නටනවා. හැබැයි මේ දැන් මේ කතා ගන්නකොට නිකන් හරි ලැජ්ජයි වගේ නේ. බොරුව නිකන් පොඩි රංගපෑමක්ද කරන්නේ? නැත්තම් මේක එහෙමනේ මොකද අර දැන් අර ලයිව් ස්ට්‍රීම් වල ඉන්නකොට මේ කොල්ලන් අවුස්සනවා හැමදෙස්සම එක එක ඒවා කියනවා හා එතන දැන් කතා කරනකොට ඇයි නිකන් ඔයා හරි ලැජ්ජ වයර නිකන් මෙහෙම ඇත්ත ඒ ඇත්ත එක්කනද ඔය නැත්නම් අර අර ලයිව් ස්ට්‍රීම් වල අපි දකින්නේ නිකන් වෙනස් බොරු කෙනෙක්ද රඟපෑමක්ද ලයිව් ස්ට්‍රීම් වල ඉන්නේ ඇත්ත කෙනා වෙන්නේ ඇත්ත කෙනා ඇත්ත කෙනා ඒ ලැජ්ජ පාටයි වගේ නේද? ඔහොම ලයිව් ස්ට්‍රීම් එකේ ඔහොම කතා කරා නම් එහෙම කොල්ලෝ කියන්නේ අනේ බලන්න කොච්චර අහිංසක ගෑන ළමයිද කියලා කියන්නේ නැද්ද? නම් මම වෙලාවකට අහිංසක විදිහට කතා කරනවා. එතකොට ඔය ෆනි විදිහට කීක විදිහට කෑ ගහලා සින්දු කියලා එහෙමද මේ ඉන්නවා. හා. ඔය මොකද අර එක එක මේ ෆොටෝස් එහෙම අප්ලෝඩ් කරන්නේ අර කොල්ලෝ අවස්සන මන් දැක්ක එක එක pages වල හැමදාම තියෙනවා. ඊට පස්සේ මේ ෆොටෝස් ඒ ඕන කමින්ද කරන්නේ? අවස්සනද කරන්නේ? ඔව් ආසද අපේ තාවරුන්නේ අපේ මේ පව් මේ කොල්ලෝ අවස්සන ආසද Facebook එකේ? පොඩක් ඇවිස්සුනහම මොකද නේ? ඇත්තද? පොඩක් ඇවිස්සුනහම මොකද? ඒ කියන්නේ ඕන කමින් කරන්නේ මේ කොල්ලන් අවස්සන් නේද? එහෙමම නෑ. එහෙනම් ඇයි එහෙම දාන්නේ? මොම් වැදගත් විදියට පින්තූරයක් දාන්න පුළුවන් වල ලස්සනට. සාරියක් වගේ ඇඳලා. ඇයි නිකන් ඒ වගේ පින්තූර එහෙම දාන්නේ තොර මෙහෙමනේ ඇඳුම් තියන්නේ අඳින්න. ඉතින් දැන් මෙහෙමනේ ඇඳුම් කඩවල වලට මහලා දාන්නේ ඒ කියන්නේ කිසියම් කෙනෙක්නේ ඒ වගේ තමයි ඇඳුම් තියන්නේ අඳින්නේ ඉතින් ඕනි කෙනෙක් අඳින්න පුළුවන් අනික මං වගේ කෙනෙක් අඳ කියලා ප්‍රශ්නයක් නැහැනේ එතකොට එහෙම දැම්මම ප්‍රශ්නයක් නැහැ වාගේන්නේ මෙහෙම කෙනෙක් ඇඳුම්ම අඳින්න බෑනේ ඔව් ඉතින් ඒක නිසා ඒ කියන්නේ අපේ ලංකාවට ගැලපෙනවද ඒ වගේ අර චූටි කොට කෑලි ඇඳගෙනවා Facebook එකේ දානවා ඊපස්සේ ඒක ගැන එක එකයි කතා වෙනවා ප්‍රථම කියනවා නම් ලංකාවේ කියන්නේ ගෑල් ළමෙක්ට සුදුසු වාතාවරණයක් නැහැ අතරම කියන්නේ. ඇයි නැහැ? මං වගේ කොටට නම් මෙහෙම මං වගේ නෙවෙයි දැන් මටත් වඩා කොටට දෙන ඕන තරම් අය ඉන්නවා. ඒ වුණාට හැමෝටම මෙහෙම දන්නේ නැහැ. හැබැයි මම ප්‍රසිද්ධ පුටිසිටියකට ගියා කොටට සාමාන්‍ය මේ හරියට විතර කොට ෂෝට් එකක් ඇඳගෙන ඊට පස්සේ හැමෝම මෙහෙම කරනවා ෆොටෝ ගහනවා වීඩියෝ කරනවා අන්තිමට ඔව් අන්තිමට මේ ඔයාලා වගේ කට්ටිය අපේ මේ ෂොප් එකකට ආවට කම ඒ කියන්නේ ආව නැතුවට කමක් නැහැ කිව්වා නෑ ඔව් මට උනම් පාටින් කියන්න බලව මොකද්ද කියලා පාටින් කියන්නේ පුටිසිටිය පුටිසිටියේ එහෙම කිව්වා ඔව් කොහෙද දකුණේ දකුණේ කොහෙද කියන්නේ මාතර ඔව් මාතර ෆුඩ් සිටියේ. හරි ඇයි එහෙම කිව්වේ? ඒ කියන්නේ ඔයාලට මොනවද ඇලි කිව්වේ? මේ කවුද එහෙම ඇලි කිව්වේ? නැත්නම් වෙන එක සමායට කඩේ මිනිස්සෙක් වෙන්න පුළුවන් නැතනට මැනේජර් කෙනෙක් කියලා කිව්වේ ලේඩි කෙනෙක්. ලේඩි කෙනෙක්. ලේඩි මොනවද ඇලි වට කිව්වේ? වීඩියෝ කරා. එයාද වීඩියෝ කරේ? ඔව් එයා වීඩියෝ කරා. එයා වීඩියෝ කරන්නේ නැත්ද වෙන දේකට? වාට එයාට නිකන් ආසයි දෙන්නේ නැද? ඊට පස්සේ කොහොම හරි අන්තිමට අපි බඩු අරගෙන එළියට එන්න ඕන මෙන්න තියලා ඊට පස්සේ පොඩ්ඩක් අර වලියට වගේ ආවා නෑ වලියට කියන්නේ මොනවද කිව්වේ මේ ඔයාලා වගේ අය මේ ආවෙ නැතුනට කමන්නේ මෙහෙම බර්මයි කියලා ඉතින් කිව්වා ඒ වගේ තමයි ඉතින් තව පාරේ ඇත්තටම මම කොටට එහෙම දැන් යන්නේ නෑ පාරේ යනකොට ගමනක් යනකොට එහෙම දැන් යන්නේ නෑ කොටට කියන්නේ මෙහෙම දැන් අශෝබන විදියට බොහොම නිකන් කැත විදියට තෝ ඇඳගෙන ගියේ නිකන් අර තියනවනේ දැන් ෂෝට් එක කිව්වම ඊට වඩා උඩට ෂෝට් එක තියනවනේ මේ මේ හරියට විතර මේ හරියට විතර ඔව් පාරකේ තින් එහෙම බැලේ නම් අපි ලංකාවේ ගොඩක් අර බොයිස්ලා ගැට් කෝලින් කරනවා එයි නංගි ගානවා ඉතින් මොකක් ආයි පෙන්න
ආයි පෙන්නන්න එක බලන්න ඕනේ මේ බලන් ඉන්න අයට. I can go. දැන් අපි පාරක හිම යනකොට සාමාන්‍යයෙන් කියන්නේ අනිත් අයට දන්නේ මට නම් ඉතින් කොටටද දිගටද නැහැ. ඒක කොහොම හරි අර පාරේ යනකොට එයි නංගි එයි නංගි මොකද කරන්නේ මේ පොඩක් බලනවා. ඔව් ඉතින් කියලා. ඉතින් හරි අමාරුයි ඉතින් ලංකාවේ ඇතර මම. අතුර මොකද කරන්නේ මස් නංගි කිව්ව මොකද කරන්නේ? හැරිලා බලනවා නැත්තිත් නෑ. කොහොමද හැරලා බලන්නේ? පෙන්නනවා අපි දැන් කොහොමද හැරලා බලන්නේ කියලා වගේ ලුක් එක කොහොමද දෙන්නේ කියලා දැන් අර හරිදානක දැන් මම කියලා මම වැද. ඒ නංගි. එහෙමද වෙන්නේ ලුක් එක? දැන් කැමරේ ලුක් එක කළා වෙන කොහොමද? නෑ මම නිකන් අර හිටව ගම මෙහෙම බලනවා හැරිලා. ඔව්. ඒ කියන්නේ ලස්සනයි සෙක්සි ලුක් එකද දෙන්නේ එහෙම කළා බලනවා කවුද? ඒ නැත්තම් කොහොමද? නේද තරහ ලුක් එකද? සෙක්සිද දන්නේ නෑ. නැත්තම් නිකන් තරහ විදියට ඒ කවුද මේ කියලා එහෙමද? කතා කරොත් කෙනෙක් කියලා ඉතින් කතා කරනවා නැතුව කතා කරන්නේ නැතුව ඉතින් අර හිනා වුණොත් හිනා වෙනවා පමණක් හේ කතා කරන පොඩ බයයි වගේ ඉතින් ඒ වෙලාවට හිනා වුණාම කතා කරන කොහොමද කියලා අහනවා දැන් ඉතින් මේ ඔයා හැම දැන් පාරේ හැම යනකොට එහෙම දැන් අර වාසිය කතාවක් සුත්සිරියගේ ඊට පස්සේ ඔයා ඒක රණ්ඩුනාද මැනේජර්ට එක නෑ එහෙම රණ්ඩු වෙන්නේ නැහැ ඉතින් ආවට කමක් නැහැ කියලා කිව්වා. ඉතින් ආයි නාවට කමක් නැහැ කිව්වා. නාවට කමක් නැහැ කියලා කිව්වා. ඔය වගේ අය ආයි නාවට කමක් නැහැ කිව්වා. එතකොට වාර හිතරි දුන්නේ නැද්ද? වාර දුක හිතුනේ දාන්නේ ඇයි මට මෙහෙම කරන්නේ? දුක නම් හිතුන වාර අනන්තයි. අයියාගේ කලින් ඉන්ටර්ව් එකෙන් පස්සේ මම හිතන්නේ මාසයකට විතර පස්සේ අපේ අම්මිගේ බාප්පා කෙනෙක් නැති වෙලා අපි ගියායි මලගෙදර මේ කොළඹම. ඉතින් එහෙදි කිව්වා අපි රෑ ගියේ නුවරින්දන් ආවේ දානක්. රෑ 12ට 12 මාට විතර ආවේ. ඉතින් එතකොට කිව්වා මෙහෙමයි මොකටද ළමයි එක්කන් ආවේ. ඔයාලා ඉතින් එන්න එපා මෙහෙමයි හරි නෑනේ. මේ ඔයා ඇයි ඔය වගේ දෙයක් කරන්නේ? Facebook එකේ වඩ වෙන දෙයක් කරන්න බලන ඔයාට ඇක්ටර් කෙනෙක් වෙන්න තිබ්බනේ ඇයි ඔයා රඟපාන්නේ නැත්තේ? ඇයි ඔය වගේම දෙයක් තෝරගත්තේ? ඉතින් ඔහොම කිලි ඉතින් අපි එවෙලම ඇතුළට ගියෙත් නෑ. ඉතින් බහැලාවා. ඉතින් නෑදෑ ඊට පස්සේ අපි ගෙදර ගියාද කියලා හෙව්වේ නෑ. ඒ කියන්නේ අපි මල ගෙදර යන්න කලින් ඔයාලා එන්න ඔයාලා අපේ අම්මට කියන සුදු කියලා සුදු එන්න ළමයිත් එක්ක එන්න මෙහෙම අරමයි කියලා කිව්වා. ඉතින් ගියාට පස්සේ අපිට එහෙම කිව්වා අපි ගෙදර ආවා. ඊට ගෙදර ගියාට පස්සේ අඩුම ඔයාලා ආවද කියලාත් මම ලක්ක ගෙදර ගියාද කියලා. ඒක ඔයා එහෙම දැන් ඔය මේ දැන් අපි දකිනවනේ වෙන රටවල ඔයගේ ස්ට්‍රීමින් ආමලංගල අපි දකිනවනේ ඔම සාමාන්‍ය දේවල් නේද? මේ එතකොට දැන් වායි ඕව කරනකොට වඩට විරෝධයක් තනවද? කාලයක් ආවනේ වා නිකන් අර කියන්නේ මෙහෙම ගේමින් ෆීල්ඩ් එක ගැන තාමත් අපේ يعني අපේ ලංකාවය ගැන කිසිම පැහැදීමක් නැහැ. ඇත්තට මේක කරොත් මේ පොඩි ළමයා මැරෙන්න පුළුවන්. මේකෙන් මේ වගේ අතුරු අබාධ වෙන මෙහෙම කියලා තමයි දැන් කියන්නේ. අර අපි කොච්චර තේරුම් කරලා කරන්න හදුවත් උත්සාහ කරන්න හදුවත් මේකෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන්නේ. අර අපි ඕනම දෙයකට අර ඇබ්බැහි වෙන්නේ නැතුව ඒ දේ කරන්න ඕනේ. ඔය ඇබ්බැහි වෙලා දින්නේ මම අවදානම් දගෙන ගේම් ගහන පෑය ගණන් ගහන. නැහැ ඉතින් මම විනෝදාංශයක් වශයෙන් ඉතින් ගේම් ප්ලේ කරනවා. ඉතින් hina wala kaya gahala sindu kiyala ඉතින් මම ලයිව් එක කරනවා ඉතින්. කොහොමද මේ පැය සමායට වා මේ 6 7 8 කරනවා කොහොමද කරන්නේ වාඩිලා ඔච්චර ගන්න? හා පොද්දටනේ. පොද්ද. පුළුවන් දෙම. පොල. මේ හරි දැන් අපි කලින් ප්‍රෝග්‍රෑම් එකේ සමහර දේවල් කතා කරා. දැන් මට දැනගන්න ඕනේ කවුද අර වල ඩාන්ස් එකේ කියන්නේ? ඒක බාර් ගේන. ඉගන්නේ නැහැ කවුරුවත් ඉතින් අර එක පාට මතකෙට ඒ කියන්නේ ඩාන්ස් එකක් ඕනි කිව්වා කෙනෙක් ඉතින් ජේම්ස් කියලා කෙනෙක් ඩාන්ස් එකක් ඕනි කියලා කිව්වා. ඉතින් එක පාට හිතුණා නැටුවා. ඒක තමයි ඉතින් දිගටම ගියේ. එතකොට ඔය රෑ දැන් මහ රෑ නුවාට ඔය කොයින් දානවා සල්ලි දානවා ඒ ඒ ඒ පිරිමිලම කියන්නේ මොකද හිතන්නේ? හිතන්නේ. බෝ. හොඳ ළමයි. ආදරේ යොකරු. කියන්නේ. මොනාද? ඒ පිරිමි ළමයි ගැන මොකද හිතන්නේ දැන්? ඒ පිරිමි ළමයි එහෙම කරන එක හරිද? ඔයාලට කමෙන්ට් කර කර කොයින් දාන එක හරිද? නැත්නම් ඒක මොකද හිතන්නේ ඔයගෙ? මෙහෙම ඉතින් පමණක් අය ඉන්නවා. කියන්නේ පමණක් ළමයි මං ගේම් එක ගහන, කියන්නේ ගේම් එක ප්ලේ කරන විදියට මට ඩොනේට් කරනවා. එතකොට මම වා බලාපොරොත්තු වෙන්නේ ඒක. මේ ගේම් එකේ වා ප්ලේ කරන විදියට වා සපෝට් එකක් විදියට මේකට. එහෙම සපෝට් එකක් විදියටත් ඩොනේට් කරනවා. ඉතින් ඒ කියන්නේ මේ ගොඩක් අය නම් ඉන්නේ ගේම් එක බලන්නේ මාව බලන්න. නෑ. මට හැම වෙලාවෙම කියනවා ඔය ස්ක්‍රීන් එකේ තව ඊට වඩා ලොකුවට ඉන්න ගේම් එක වැඩක් නැහැ. ලොකුවට ඉන්න කියන්නේ? අනේ ධෝනි ඔය ගේම් එකේ කියන්නේ ගේම් එකේපා ඔයා විතරක් කියන්නේ දැන් අපි
අපි නෝමල් ලයිව් එකේ නේ වගේ හැමෝම ඉල්ලන්නේ ඉතින් ගේම් ලයිව් නෙමෙයි උනාට ඉතින් ඔය බලන්න ඕනේ කියලා මොනවද ඔය දාන සාමාන්‍යයෙන් ඔය කොල්ලෝ රෑට දාන කමෙන්ට්ස් මොනවද සාමාන්‍යයෙන් වල ෆනි කමෙන්ට් වල හිනා යන කමෙන්ට්ස් මොනවද සාමාන්‍යයෙන් සින්දු එහෙම දානවා ඉතින් මම ඔයාගේ අයියාගේ සින්දුත් මං හිතපු ගමන් කියනවා විනාශ කරලා නෑ සින්දු කියන්න ගේලා මට එක මතක ඉතින් මම මොකක් හරි සින්දුවක් තිබ්බා මගේ ඉඳලා හිටන හැමලම් කියන කියන්න ඔය සින්දු මොකක් සින්දු කියන්නේ මම මතක් කෙනෙක් ඕන ඕන සින්දුවක් කියන්න අපි අපේ ආසය වාදයෙන් වාගේ හටහඬ බා අහන්න ආසය ඉන්නවනේ මේ ප්‍රෝග්‍රෑම් එකේ හැබැයි මං කෑ ගහලා කියන්නේ කෑ ගහලා කියන්නේ මම ඔය සින්දු කියද්දි ලස්සන බලන්නේ ඉතින් කෑ ගහලා කියන්නද කෑ ගහලා කියන්නේ හිනාවන්න බා ඒ කවුරුත් හිනාවෙන්නේ නැහැ සදාවේ නුඹ දුටුවට මං ගම්මානේ අම්මා එක්ක නෝර වඳින්නයි මං යන්නේ සිරියාවයි කම්බුල් පෙති එකයි බැලුවේ දුප්පත් මට සමච්චලයට දහිනාවනේ මේ දැන් මේ ඉතින් කොහමද දැන් මේ දැසල කොළඹද ඉන්නේ දැන් කොළඹ පාර යනකොට මිස් මොනවද කියන්නේ ඔකත් නැටින් සෙල්පි එහෙම මම හිතන්නේ මං කලින් ඉන්ටර්වයුව එකේ මිටඩිය මහතයි. අර මම 2021 මේ සයිස් 2022 මේ සයිස් 2023 මීට වඩා සයිස් කියලා ඌරෙක්ගේ ෆොටෝ දාන දෙන්න. ඔහොම තමයි. ඒක නිකන් චැලෙන්ජ් එකකට බාරගත්තද මං කෙට්ට වෙනවා කන් නැතුව මං ජිම් ගිහිල්ලා කියලා ඊපස්සේ නිකන් එහෙම ලස්සන එහෙමද? කට්ටිය අර නිකන් මට රිදෙයි අර ඇඬෙයි කියලාද මන් දා ඌරෙක් වගේ කියලා හැමදාම කමෙන්ට් දානවා. දැන්ටත් දානවා. ඒ වුණාට දැන් ඒක නිකන් අර මට පුරුදු වෙලා මමත් ඉස්සර කියනවා අපේ අම්මා මට ඌරෙක් වගේ කියනවා මෙහෙම යනවා කියලා. ඉතින් ඒක මට එච්චර ගාණක් තිබුණේ නැහැ. තිබුණේ නැහැ. හරි. ලංකාවේ මේ ගේමින් වලට ෆියුචර් එකක් තියනවාද? ඒක ඉතින් නැත්තේ නෑ. නැත්තේ නෑ. අපේ වහිතෙන් තව හැදෙන්න ඕනේ කියලාද? ඔව් තව හැදෙන්න ඕන. මොනවද වගේ දැන් අනාගත බලාපොරොත්තු අපි දන්නවා වට මේ ගොඩක් බොයෆ්‍රෙන්ඩ්ස් අයිම ඉන්නවා කියලා. මට? ඔව්. ඒ සමාජ ජාල වල එහෙම තමයි කියන්නේ. මං I'm single, double single. Double single. මට නෑ මෙහෙම ඕනේ තරම් අර බොයිස් ලහනවා යාළු වෙන්න. මොකෙන් අහනවද යාළු වෙන්න ආසය යන්නේ කියලා. කොහමද අහන්නේ? දවසට මැසේජ් එනවා ඉතින් මහා ගොඩක් කියගන්නත් බැරි තරම්. ඉතින් අර ප්‍රශ්නේ තියෙන්නේ අර මෙහෙම අම්මලගෙන් අහන්නුනේ අම්මලා කියන්නේ නේ. අර එහෙම කිව්වම හැමෝම කියනවා අම්මා නෙවෙයි ඉතින් ඔයානේ මැරි කරන්න මෙහෙම වුණා. ඒකනේ. අර මට මේ වෙලා තියෙන දේවල් අනුව අර මට හැමෝම කතා කරලා කියන්නේ කාලයක් මට කතා කරපු විදියත් අනුව මට පොඩ්ඩක් අර විශ්වාස කරන්න අමාරුයි ටිකක්. ඇයි ඒ? ඉතින් අර පමණක් අය කියන කතාවත් එක්ක يعني හැමෝම එක වගේ නැහැ. ඉතින් පොඩ්ඩක් ඒක නිසා කොහොමද දැන් ওই බොයිස් ඔවර ට්‍රයි කරන්නේ කොහොමද මෙසේජ් කරලා කතා කරලා කොහොමද අහන්නේ ඔය? කියන්න ලැජ්ජ වෙන්න එපා මේ ආසය කොල්ල දැනගන්න මෙයා. ඉතින් කියලා පමණක් අය දානගෙන පළවෙනි මැසේජ් එකම දානවා මගේ නම මෙහෙමයි මම ඇත්තටම ඔයාව මැරි කරන්න කැමති මම ඔයාලගේ ගෙවල් වලින් ඇවිල්ලා අහන්නම් ඉතින් ඔයා මට කැමති නම් මේකට රිප්ලයි එකක් දාන්න එහෙනම් මැසේජ් එනවා කෙලිම ගෙවල් වලින් අහන්න පළවෙනිටම තව මොන වගේද මැසේජ් කරලා ඉතින් ඒ වගේ තමයි මොනවද වගේ අනාගත බලාපොරොත්තු මොනවද ඉස්සරහට කරන්න ඉන්නේ දැන් ඉස්සරහට කියන්නේ ඉස්සරහට ඩ්‍රාමා දෙක තුනක් වගේ තියෙනවා මේ අනිතක දැන් ගොඩක් අය කියනවා මේ ඔයාව ඔයාට වැඩ දෙන්න කැමතියි ඔයාට වල කලින් මගේ ප්‍රෝග්‍රෑම් එකට පස්සේ ගොඩක් අය මට කතා කරලා මෙසේජ් කරා ඔයාව සම්බන්ධ කරගන්න ඕනේ ඔයා ටෙලිනාට්‍ය වල ෆිල්ම් වල නමුත් ඔයා කිසිම ෆෝන් කෝල් එකක් ආන්සර් කරන්නේ නැහැ කාටවත් කතා කරන්නේ නැහැ කියලා හැම පොඩි චෝදනාවක් තියෙන බොරුද එහෙම නෑ
ඉතින් මම කතා කරනවා කියන්නේ කෙනෙක් මට කතා කරොත් මම කතා කරනවා ඉතින් අර මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් මගේ page එක ඉතින් අර අවුල තියෙන මට page ගොඩක් තියෙනවා ඒ මැදට page එකක් තියෙනවා ඉතින් මාව පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න එතකොට අමාරු වෙන ඉතින් මගේ email එක තියෙනවා ඉතින් ගොඩක්ම මගේ page එකට එන message තමයි මම බලන්නේ මේ දැන් වා අපේ ඉන්නකෝ ඉස්සර show එක කැවිලා stage එකේ පොඩි dance එකක් දාලා පොඩි fun එකක් දෙන්නකෝ ඉස්සර මම ඇවිල්ලා අත්තුඩ 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 පුළුවන්ද පුළුවා හා පුළුවා සින්දුවක් කියන්නේ ඒව අදහසක් නැද්ද song එක කයිසර් වේමර පොඩි rap එකක් දාලා feature කළා කන ලස්සන සින්දුව කරු කැමතිද කරු ඔයා ගානේ කරලා දෙන්න මම ගලලා දෙන්න අයියෝ අපිටලා දෙන්න simple නේ අදවත් ඉන්නෝනේ හරි හරි ඉරාජත් ඉන්නෝනේ අපි ඉන්නවා කරු කරනවා දැන් අපි full fun සින්දුවක් කරමු ඉස්සරහට කරු කරු හරි එහෙනම් මේ මේ වෙලාවේ දැන් ඔයාලා ඔය coins ගන්න වාරස් වගේ live streaming බලන් ඉන්න අයට මේ ඒ වගේම ඔයාලා පාරේ යනකොට නංගි නංගි ඒ නංගි එහෙම ආයෙත් වාර මේ මොනවද අන්තිමට කියන්නේ ඉතින් හැමෝටම ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝම ඉන්න හැමදාම මගේ හදවතේ ඉතින් ඔයාලා නිසා තමයි මම අද මේ තැන ඉන්නේ අර ෆෝන් එකේ wallpaper එකේ ඉන්න කොල්ල කවුද boyfriend ආයේ මම ඉන්නේ වාද ඉන්නේ ඉතින් හැමදාමත් මාත් එක්ක ඉන්න කවදාවත් මම තනි කරන්න එපා ඔයාලා තමයි මගේ ශක්තිය ඉතින් දිගටම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඒ කියන්නේ ඉරාජයත් එක්ක දිගටම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඒක අර ස්ට්‍රීම් එකේ ඔයා ලයිව් එකේ යන විදිහට කියන ලස්සනට ඒක හරි ආසයි ගොඩක් අය බලන්න කලින් ප්‍රෝග්‍රෑම් එකෙත් කරාවා අර thank you love you කියන ඉතින් ඔයාල හැමෝටම ගොඩක් ගොඩක් ආදරෙයි thank you love you හරි thank you අපි ප්‍රෝග්‍රෑම් එකට ආවට ඒක බාර නටමු ආ නටන්න මම ෆෝන් එකේ දාලා මම අදී රාජේ නටන්න කියලා දෙනවා හරි වාමට කියලා දෙන්න එක නටන්නයි කොහොමද කියලා මම මටත් ආසයි ඒක නටන්න ඒක බාර එහෙනම් බොම ඉස්තුතියි අපි යනවා ඒක බාර නටරගම තව ඒක බාර dance එකක් දාලා බලන්න Thank you.